මේක හරියන්නේ කොච්චර දිව්වත් මේක උඩයන් නෑනේ ඕකේ ඔය තටු දෙක තව ජුට්ටක් ලොකු කරා නම් ඕක අනිවාර්යෙන් උඩ යනවා දැන් කී දවසක් බැලුවද මේක උඩ තියා බිම් වච්චනවාද හරි හරි එහෙම තමයි ඕක එක සැරේ උඩ යන්නේ නෑ ඕක තමයි පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ මේ ඔයා මොකක්ද අර මේ බිම යන කතාවක් කියලා කිව්වේ අපි කාර් එකක් අදමු ඒකත් ඉතින් නරකම නෑ ඔය කොහෙද යන්නේ හරිලා දුව පංජිනේ ඔන්න ලොකු සේනවා තරගේ අන්නේ තරගෙට කැරගෙන ප්ලේන් එකක් හදුවේ. ඔයාට විකාරද? මට ඕනේ මේ වෙසක් කූඩුවක් හදන්න නෙමෙයි. කාර් එකක් හදන්න ඇත්ත කාර් එකක්. මම යනවා යන්න. පොතක් පතක් බලන්න උවමනාවක් නැද්ද? ආපු වෙලාවෙ ඉඳන් කෑලි යමු නමු හිටියාම හරියනවද? මට ලොකු සර් දුන්න උඹ ගැන හොඳ කැරට්ටුවා. කියන එකක් අහන එකක්ද? ඕවා කරලා පුළුවන්ද විභාග පාස් වෙන්න? අම්මපා මං ඔය ලට ලොට ඔක්කොම එකතු කරලා දානවා ගිනි ගොඩකට. ආයේ මං කිව්වේ නෑ කියන්න එපා. කොහෙද? ගෙදර ඔක්කොමත් මේවට උල්පන්දන් දෙනවනේ.
කොහොමද කාරයක් තියාගෙන දෙන්නම පයින් යන්නේ? ළඟදි මෙයන්න පුළුවා. මේක තාම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ. ආ. නේද? එමනම් ඉතින් අපිටත් පුළුවන් වෙයි නේද ලවුමක් යන්න? පුළුවන් පුළුවන්. මේ. දන්නවද පුතේ? ඔය සමන් මහත්තයා කොළඹ කාර් හදන ලොකු තැනක වැඩ කරන්නේ. මෙන්න මේ වගේ පුංචි සංදිඳන මං එයාව දන්නේ. පොඩි කාලේ ඉඳලම මැකැනික් වැඩේට හරි දක්ෂයා. එයාට දැන් හොඳයි. ගමට ආවොත් මාව හම්බ වෙලා තමයි යන්නේ. මේ ටවුමේ ටෙක්නිකල් කොලීජියක උගන්නනද කොහෙද දැන්? ජිනෝව දන්නවද? ඕ ඒ අපේ සමන් සර් නේ. ඒ අලුත් සර් කෙනෙක්ද? මේ ඔව් මේ එයාට ලොකු කාර් කම්පැනියක් තියෙනවා. නෑ නෑ නෙමෙයි ඔව්. එයා මොකද මෙහෙ කරන්නේ? මේ මේ ආ අපේ ලොකු සර් හම්බෙන්න ඇවිල්ලා නේ. ඔව් මේ එයාට අවුමේ ටෙක්නිකල් කොලේජියක නේ පාත් උදව් කරන්න. සර් සර් ලොකු කාර් හදන කම්පැනියකලු නේද වැඩ කරන්නේ? ඔව්. ඇයි ඔයා කැමතිද කාර් හදන්න ඉගෙන ගන්න? නැතුව මමත් මේ දවස්වල කාර් එකක් හදන්න කල්පනා කරනවා. ෂා මරුනේ. සර් දැන් ඔය මේ කාර් හදන්න මොනවද ඕන වෙන්නේ? ඕකේ නැගල යන්නත් එපේ. දැන් ඒතොර කවුද ඔය හදන කාර් එකේ එක්කරගෙන යන්නේ? ගුණ්ඩුව තමයි ඉතින්. එයා මගේ හොඳම යාළුවානේ. එයා තමයි ඔය මගේ පරේෂණ වැඩවලට එහෙම උදව් වෙන්නේ. එයාගේ පොරොන්දුව කඩ කරන්නත් බෑනේ. ඔයා දන්නවද? ඉස්සර මටත් තිබුණා කාර් හදන්න ලොකු ආසාවක්. මායි මගේ යාළුවෝ එකතු වෙලා අපි ගොඩාක් පරීක්ෂණ කරා. ආ, බාසුන් නැහැ මාමා. මාමත් අපිට ගොඩාක් උදව් කරා. ඊට පස්සේ මම ටවුමේ ටෙක්නිකල් කොලේජ් එකට ගියා. ඒදී අපිට වාහන හදන්න, අලුත් තාක්ෂණික දේවල් නව සොයා ගැනීම ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඒක හරියට මගේ ජීවිතේ හීනයක් හැබැයි වුණා වගේ. ඊට පස්සේ මං සාර්ථක මිනිහෙක් වුණා. ඔයා මොනවද කල්පනා කරන්නේ? නෑ සර් මොකුත් නෑ. මං ආසයි මං ඉගෙන ගත්ත දේවල් ඕගොල්ලන්ට කියලා දෙන්න. එට අපි ඕගොල්ලන්ගේ ස්කූල්ට එනවා. තව කට්ටියක් එක්ක මේ ගැන දැනුවත් කරන්න. ඔයා අපිට උදව්වක් කරන්න ඕන. අම්මලා තාත්තලාටයි
ගමේ ඉන්න අනිත් අයටයි මේ ගැන කියන්න ඕන. පැමිණි සිටින මෝන මහත්තුරුන්ගෙන් හා දෙමව්පියන්ගෙන් අවසරයි. දරු දෙරියනි, මේ දෙමව්පියෝ කැඳවලා තියෙන්නේ විශේෂ වූ කාරණාවක්. ඒ කියන්නේ ළමයින්ගේ අනාගතයේ ආලෝකමත් කරන්නේ මොන විදිහටද කියන එක කරුණු කතා කරන්න. ඒ ගැන මනා දැනීමක් ඇති අය මෙතනට පැමිණිලා සිටිනවා. ඒ අය මේ දෙමව්පියන්ට ඒ ගැන සියලුම දේ අවබෝධ කරලා දෙයි. මං හිතන අපේ සමන් මහත්තයා ඒ අය හඳුන්වා දෙනවා නම් හොඳයි කියලා. සියලු දෙනාගෙන් අවසරයි. ආදරණීය දුවේ පුතේ, අපි අද මෙතනට රැස් වෙලා ඉන්නේ අපි හැමෝම දන්න ඒත් අපිට හරියට අවබෝධ වෙච්ච නැති කාරණාවක් සම්බන්ධයෙන් කතා කරන්න. අද මම මෙතන ඉන්නේ ඒ කාරණාව හරියට අවබෝධ කරගත්ත නිසා. ඉතින් මං ගෞරවයෙන් යුතු ආරාධනා කර සිටිනවා අද මේ ස්ථානෙට පැමිණි සාරංගේ මහත්මියට මේ කාරණාව මොකක්ද කියන එක ඕගොල්ලොන්ට අවබෝධ කරලා දෙන ලෙසට. විදුහල්පතිතුමනි, පැමිණ සිටින ආරාධන අමුත්තනි, දයාබර දූ දරුවනි, දෙමව්පියනි, මම ඇවිල්ලා ඉන්නේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයෙන්. ඔයාලට වෘත්තීය පුහුණුව ගැන කියලා දෙන්න. වෘත්තියක් තුලින් කොහොමද අපි සාර්ථක වෙන්නේ කියලා. ආදර දූ දරුවනි, අපේ සමන් මහත්තයා පුංචි ඉඟියක් දුන්නා මේ ගැන. අපේ ජීවිතවලට අරමුණු තියෙන්න ඕනේ. මේ අරමුණු වැඩි දියුණු කරගන්න අපිට දැනුම අවශ්‍යයි. අපිට පාසල තුලිනුත් මේ අවශ්‍ය කරන නිපුණතාවය ලැබලා දෙනවා. අපි බලමු වෘත්තීය පුහුණුවක් කියන්නේ මොකක්ද කියලා. අපි සතු හසුරු කුසලතා, අපේ මේ අත් දෙකේ තියෙන වැඩ කරන්න පුළුවන් හැකියාව වෘත්තීය පුහුණුවක් තුළට යන්ත්‍ර සූත්‍රත් එක්ක එකතු වෙලා පුහුණුවක් ලැබලා දීලා පුහුණුවක් බවට පත් කර ගැනීම තමයි වෘත්තීය පුහුණුව කියන්නේ. වෘත්තීය පුහුණුව රැකියාවක නිරත වීමට අවශ්‍ය දැනුම, නිපුණතාවය සහ පුහුණුව ඇති කරනු ලබයි. එමෙන්ම ඒ පුහුණුව සඳහා ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් පිළිගන්නා ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයද හිමිවනු ඇත. NVQ සහතික පත්‍රය මගින් ප්‍රායෝගික වැඩ ලෝකයේ වෘත්තීය නිපුණතාවයට ගැලපෙන රැකියාවන් රට තුළ සිදු කිරීමෙන් මෙරට සංවර්ධනයේ කොටස්කරුවන් වීමේ අවස්ථාව සහ ස්වයං රැකියාවන් ආරම්භ කිරීම සඳහා ඇති අවකාශය අපට සලසා දී තිබේ. 2007 ඒරවලසලින් පස්සේ මම මර්ධන කාර්මික විද්‍යාලයේ NVQ 4 කියන පාඨමාලාව හදාරන හැමෝම ඒ කියන්නේ NCICT කියන පාඨමාලාව 2010 තිබ්බේ. ඒක මා සහායක පාඨමාලාවක්. ඊට පස්සේ මම එතනින් සම්බන්ධ වුණා අවුරුදු දෙකක පාඨමාලාවට NVQ level 5 and 6 විදියට. ඒකේ මල්ටිමීඩියා සහ වෙබ් වර්ෂන් මම පාඨමාලාව හදාරුවේ. ඒ හදාරලා ඉවර වුණාට පස්සේ මට රැකියාවක් කරන්න හම්බුණා ඉස් ඔෆ් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියන කම්පැනි එකේ. ඒකේ අවුරුද්දක් විතර හදාරනකොට මට දැනගන්න හම්බුණා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මල්ටිමීඩියා සහ වෙබ් වර්ෂන් පාඨමාලාවක් තියෙනවා කියලා, උපාධි පාඨමාලාවක්. මට එතෙන්දී මට ආසා හිතුණා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලාව හදාරන්න. ඒතකොට ඒක අවුරුදු තුනක පාඨමාලාවක් ඉඳන් මම ඒක හදාරගෙන යනකොට මට දැනගන්න හම්බුණා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මගින්ම ටච් ඔෆ් ෆ්‍යූචර් කියලා ස්කිල් කම්පිටිෂන් එකක් තියෙනවා. ඒ 2013 තිබ්බේ. මම ඒකේ සම්බන්ධලා මුළු ලංකාවෙන් ප්‍රථම ස්ථානය දිනගන්න හම්බුණා. ඒ හදාරලා ඉවරනාට පස්සේ මට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාව සාර්ථක නිම කරන්න හම්බුණා. නිම කරාට පස්සේ මට හිතුණා මගේම කියලා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න. ඒක පොඩියට පටන් ගත්ත ව්‍යාපාරයක්. ඒක පටන් අරගත්තේ ඇරිට් ඉන්ටර්නැෂනල් කියන නමින්. ටික ටික පුළුවන් වුණා මගේ ශ්‍රේෂ්ඨය තියෙන අනිත් කම්පනිස් එක්ක කරට කර තරඟ කරලා මට ලොකු ජයග්‍රහණ ලබා ගන්න සහ ලොකු කම්පනිස් එක්ක වැඩ කරන්න. ඒ වගේම ලංකාව සහ පිටරට කම්පනිස් වලට මම අද වෙනකොට වැඩ කරනවා. අද වෙනකොට මයිකාව සේවක විශාල ප්‍රමාණයක් වැඩ කරනවා. ඒ හැමදේටම මට මේ දැනුම හම්බුනේ සහ මට අධ්‍යාපන හම්බුනේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් සහ මර්ධන කාර්මික විද්‍යාලයෙන්. ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවෙහි මට්ටම් කිහිපයක් සමන්විත වේ. සහතික පත්‍ර මට්ටම, ඩිප්ලෝමා සහ උපාධි යනු එම මට්ටම් කිහිපයයි. NVQ 1 සිට 4 යනු සහතික පත්‍ර අවස්ථාව වන අතර NVQ 5 සිට 6 යනු ඩිප්ලෝමා සහ
උසස් ඩිප්ලෝමා අවස්ථාව වේ. එන්වීකු හත මට්ටම යනු උපාධි අවස්ථාවයි. හසුරු කුසලතා පුහුණුව ලබාගෙන ඇත්නම් ඔබට වෘත්තීය පුහුණු පාඨමාලා සමග පිළිගත් වෘත්තීය රැකියාවකේදීම සඳහා ශ්‍රම වෙළඳපොළෙහි රැකියා අවස්ථාවන් මෙවර විටත් විවරව ඇත. කර්මාන්ත ඉන්ද්‍රිය අභ්‍යාස ආයතනය මගින් පවත්වන විභාගයට මුහුණ දීලා 2002 අවුරුද්දේදී මම ආධුනිකයෙක් වශයෙන් කර්මාන්ත ඉන්ද්‍රිය අභ්‍යාස ආයතනයට ඇතුල් වෙනවා. ඒදී මම හදාරන්නේ විදුලි විශේෂ පාඨමාලාව. අවුරුද්දක කාලයක් ඇතුළත අපි ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම ලබාගෙන අපිව දානවා ශේෂ්ඨ පුහුණුවට. පුහුණුවට ගියන් පස්සේ තමයි අපිට තේරුනේ අවුරුදු 15ක 20ක වගේ ඉන්න කාර්මිකයනුත් අපිත් අතර යම්කිසි වෙනසක් තියෙනවා කියලා. මොකද අපේ අවුරුද්දක දැනුම ඉගෙන ගත්තත් අපේ දැනුම යම්කිසි ඒගොල්ලොත් එක්ක ඕන වැඩක් කරන්න පුළුවන් තරමේ දැනුමක් අපිට තියෙනවා. ඊපස්සේ අවුරුදු දෙකකින් පස්සේ මම කොළඹ ඩොක්යාඩ් ආයතනයට සම්බන්ධ වෙනවා. ඊපස්සේ තව සුළු රැකියාවන් දෙකක් තුනක් වගේ කරලා මම විදේශගත වෙනවා. මට ආරාධනයක් ලැබෙනවා වයඹ පළාත් සභාවෙන් බොයිලරු සම්බන්ධව, බොයිලරු නඩත්තුව සහ බොයිලරු පිළිබඳව නඩත්තුව එකකයක් වයඹ පළාතේ ස්ථාපනය කරන්න. වයඹ පළාත් සභාව මගින් මාව ඉන්දියාවේ කාර්මික පුහුණුවකට යවනු ලැබුවා. එහිදී මට මැක්ස්ටර්ම් ඉන්දියා කියන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමා හමු වෙනවා. මගේ තියෙන දැනුමත් පළපුරුද්දත් ගැන සලකලා ඔහුගේ ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතක වශයෙන් කටයුතු කරන්න මට ආරාධනා කරනවා. අපි විසින් කරන ලද ව්‍යාපෘති වල ගැන සලකලා අපට ලංකාවේ සුනිත්ති බල ශක්ති අධිකාරිය විසින් 2016 අතරේ රන් සම්මානය ලැබුණා. ජුජෝ සහ වක්රව 100කට අධික සේවකයන් පිරිසක් අපිත් එක්ක කටයුතු කරන අතර මේ වගේ සාර්ථක ව්‍යවසායකයෙක් වශයෙන් සාර්ථක ගමනක් යාමට මට ලැබුණේ කාර්මික දැනුමත් කාර්මික විනයත් නිවැරදි මගේ පෙන්වීමත් නිසා. පිළිගත් වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට නම් ඔබ යා යුතු ආයතන හා අධ්‍යයනය කළ යුතු පාඨමාලා පිළිබඳ ඔබට මනා දැනුමක් තිබිය යුතුයි. ඒ අනුව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සහතික පත්‍ර අවස්ථාවේ සිට ඩිප්ලෝමා අවස්ථාව දක්වා පාඨමාලා හැදෑරීමට අවස්ථාව උදාකර ගැනීමේ හැකියාව ඇත. ප්‍රමාණ සමීක්ෂණ, ඩ්‍රාෆ්ට්ස්මන්, සයිට් සුපර්වයිසර්, බහුකාර්ය කාර්මික ශිල්පී, ඇලුමිනියම් ෆැබ්‍රිකේටර් වැනි ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ පාඨමාලාවන් හැදෑරීමටද එහිදී අවස්ථාව ඇත. එමෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හෙවත් VTA ආයතනය ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය හෙවත් නයිටා ආයතනය තුළින් මෙවැනි වෘත්තීය පුහුණු පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාව උදාකර දී ඇත. තවද ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය මගින් මෝටර් කාර්මික පාඨමාලා, මෝටර් යාන්ත්‍රික ශිල්පය, වාහන විදුලි ශිල්පය, වායු සමීකරණ හා ශීතකරණ ශිල්පය, ඩීසල් කාර්මික ශිල්පය, වෙල්ඩින්, ඉලෙක්ට්‍රොනික යාන්ත්‍රණ ශිල්පය වැනි පාඨමාලාවන් රැසක් හැදෑරීමේ අවස්ථාව ලබා දී ඇත. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය හෙවත් NIBM ආයතනය සහ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය හෙවත් NSBM මගින් ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන කළමනාකරණ විෂයන් පුහුණු කිරීම සඳහා පාඨමාලාවන් සහ උපාධි අවස්ථාවන් උදාකර දී ඇත. සාගර විශ්වවිද්‍යාලය මගින් සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලාවන් සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාවන් ද ඇත. මෙහිදී ජලය යට වෙල්ඩින් කිරීම, කිමිදුම් සහ පිහිනුම් පාඨමාලාද ක්‍රියාත්මක වේ. එමෙන්ම ඔබ උසස් පෙළ විභාගයෙන් සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබාගෙන ඇතනම් අපගේ විශ්වවිද්‍යාල විද්‍යායතනවලට ඇතුළත් වී නොමිලේ ලබා දෙන තාක්ෂණ විෂය පිළිබඳ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමාවක් හැදෑරීමට මෙන්ම ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ NVQ 7 මට්ටමේ උපාධි අවස්ථාව සඳහා රත්මලානේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඔබට තාක්ෂණවේදී උපාධිධාරියෙකු වීමේ අවස්ථාවද උදාකරගත හැක. හැකියාව රැකියාව කරගෙන හේට දිනේ තාක්ෂණ අධ්‍යාපනයෙන් වෘත්තිකයෙකු ලෙස රටත් දිනා ලොවත් දිනන්න යෞවනයේ නොසැලෙන අභිමානයේ පෙරගමන් කල්
නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය. කොහොමද? හොඳයි සර්. ඔයගොල්ලෝ දන්නවද? ඒ දවස්වල අපිට ওই වෘත්තීය පුහුණු වගේ දේවල් ගැන කියලා දෙන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. දැන් ඉතින් ඕගොල්ලොන්ට තේරෙනවනේ ඕගොල්ලෝ මොනවද කරන්න ඕන කියලා. ඔව් සර්. දැන් අපිට තේරෙනවා. ඔන්න මගේ කාර් හදන හිනේ නම් මං හැබෑ කරගත්තා. දැන් ඉතින් තියෙන්නේ ඕගොල්ලෝ හිනේ හැබෑ කරගන්න එක. මේ සමන්ස මට පුළුවන් වෙයිද ඔය මාළු බනිස් හදන රස්සාවක් කරන්න? මොකද බැරි? වාට පුළුවන්. ජිමි මට නම් දැන් ඔන්න ඔයාගේ පරීක්ෂණ වැඩවලට එන්න බැරි වෙයි. ඒ මොකද මං දැන් මගේ වෘත්තිය ගැන හිතන්නේ බෑනේ. හරි. හා අපියද කොහෙවත් ගියේ නෑ. කලින් කරපු වැරද්දද දන්නේ නෑ. මේ කෝකටද අපි ගෙන් බලමු. නෑගුණ ඔයා ඉන්න මං ගිහින් බලන්න. අද මට සර්ට දෙන්න උත්තර තියෙනවා. ජිනසේ ඔයලා මේ කරපු සමහර වැඩ ගැන මට අවබෝධයක් නැති නිසා මාත් ඔය කෑකෝ ගැහුවා තමයි. සමන් මාත්‍ය ඇවිල්ලා අපිට කරේ ලොකු උදව්වක්. ඒකෙන් අපිට හරි අවබෝධයක් ආවනේ නේද? ඔයලා මේ දක්ෂයෙක්. පන්තියේ වැඩයි ඔය කරන පරීක්ෂණ වැඩයි හරියට කරගත්තොත් අපේ ගමටයි රටටයි ලොකු ආඩම්බරයක්. කට්ටි පැනින් නැතුන් පන්තියට එන්න ළමයා. හොඳ ළමෙක් වෙන්න බලන්න. මොනයිස සීයේ මං හදන කාර් එකේ පළවෙනි ගමන 108ම යන්න වෙයි වගේ. මොකද කුණ්ඩුයාගේ වෘත්තිය පටන් ගන්න යන්නේ. දැන් මට ඉස්කෝලේනොත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද ලොකු සර්ුත් දැන් මේ වැඩ ගැන දැනුවත්. අනික මං හිතුවා මේ වැඩ හැම එකක්ම පිළිවෙලකට කරගෙන යන්න. ඔන්න සීය ඔයාගේ අතේ තමා වැඩේ තියෙන්නේ. අද ඉස්කෝලේ රැස්වීමේදී අහගත්ත හැම දෙයක්ම අම්මට තේරුම් කරලා දීලා අම්මව අපේ පැත්තට ගන්න ඕනේ. එතකොට මගේ වැඩ ටික නිදාසේ ගෙදරදී උනත් කරගෙන යන්න පුළුවන්නේ. අම්මට මේවා තේරුම් කරලා දුන්නොත් වැඩේ හරි. යට ඉතින් ඕක කරන්න පුළුවන්. පොඩි දෙයයිනේ කරන්න තියෙන්නේ. සමන්ස කියපු ටික පැහැදිලි කරලා අම්මට කියන එක විතරයිනේ තියෙන්නේ. කොහොමද කාර් එකකින් ගම වටේ යනකොට සීයට ආඩම්බර හිතේ මං ගැන.